දැන් මේ දවස්වල අපි රේඩියෝ එකක් දැම්මත් Facebook එකක් ගත්තත් ඊට පස්සේ TV එකක් දැම්මත් අපි දකිනවා මේ මාසයේ සුවිශේෂිත දිනයක් තියෙනවා. ඒ දිනේ තමයි අම්මාවරුන්ගේ දිනේ. මාතෘ දිනේ. ලෝකේ අම්මා කියන අකුරු තුන ගත්තහම ඇත්තට මේ අම්මා කියන අකුරු තුනට ලියවිලා තියෙන කවි කතා නාට්‍ය අසීමාන්තිකයි unlimited ඒ තරමට ඒ අම්මා කියන චරිතයට ඇත්තටම අපිට කිසිම ආකාරයකින් සමාන කරන්න වෙන චරිතයක් වෙන පුද්ගලෙක් වෙන අත්දැකීමක් නැහැ අම්මා කියන්නේ අසම සම චරිතයක් අපි හැමෝගෙම ජීවිත තුළ එතකොට මේ අම්මගෙන මම දකිනවා ගොඩාක් කට්ටිය අගය කිරීම කරන අම්මා තමන්ට ජීවිතේ සාර්ථක කරගන්නට හේතු වෙච්ච ආකාරයන් කියන එතකොට ඇත්තම කතාව කිව්වොත් මගේ පෞද්ගලික ජීවිතේ අද මම මෙතන දෙද්දී මගේ ජීවිතේ අඩිතාලම හදපු කාන්තා චරිත දෙකෙන් එක්කෙනෙක් මගේ අම්මා එක්කෙනෙක් මගේ බිරිඳ ओके मगे अम्मा तमाई मगे मूली काढ़ी तालम दे मगे तात तनेती उनार पासे उगन्नला समाजे हरी देखियला दीला माँ थोड़ी काले विविध अवस्था वल खुदकला वेद्दी मानसिक वैटेद्दी मगे पीटी पासे इंगे दला हम देम मटकियला दी कुछ चारते तमाई मगे अम्मा अदरक मम मगे अम्मा टब उदेर बादला वैंदला अम्मा व सिपगना इन्ने ඒ තරමට යා මගේ හිතට සමීපයි මගේ ලෝකේ රජින මගේ අම්මා මට ලෝකේ දරා ගන්න බැරි කාරණා අතරින් එකක් තමයි කවදා හරි දවසක මගේ අම්මා මගෙන් වෙන්වීම එදාට මම ගොඩක් හයියෙන් අඬයි ඇත්තරම මම ගොඩක් දුක් වෙයි මට ඇත්තරම අත්හරින්න තියෙන බැඳීම් වලින් අත්හරින්න අමාරුම බැඳීම අම්මා විතරයි හරිද ඊළඟට මගේ බිරිඳ ඊටස මගේ සහෝදර සහෝදරියෝ ඔයිටික විතරයි මගේ ඇත්තම බැඳීම් වලට සීමා වෙලා තියෙන්නේ. මං ගොඩාක් ජීවිතේ තේරුම් අරන් තිනවා මේ વિશે උගන්නලා. ජීවිතේ දුක අනිත්‍ය අනාත්ම ස්වરૂපය. ඒතර දැන් මං ওই අම්මා ගැන කතා කරද්දී විශේෂයෙන්ම මම මෙතෙන්දි පුතාලා වෙනුවෙන් එක පණිවිඩයක් කියනවා. මොකද මේ පණිවිඩය කියන්නේ එකක් තමයි ඔබේ අම්මලාගේ වටිනාකම ඔබට කියලා දෙන්න. දෙක තමයි ඔබ කවදා හරි දවසක පවුලක් වුණාට පස්සේ ඔබත් අනාගතයේ මාතෘ පදවිය ලබන දුවා දියණියන් මෙතන ඉන්නවා. ඒ දියණියන් හැමදෙනාම මෙන්න මේක ඔළුවේ තියාගන්න. අපි අම්මලාගෙන හොඳනේ කියන්නේ. හොඳ කියද්දි ඇත්තටම පැහැදිලිව කියන්න ඕනේ අම්මලා කියන චරිතවල හොඳ මිසක් නරකක් නැහැ ගොඩක් චරිතවල. බහුල චරිතවල. අම්මලා කියන්නේ අපේ ජීවය. අපිට ඉපදෙන මොහොතේදී අපිට එයා දක්වන සැලකිල්ලේ සිට අප මරණ මොහොත දක්වාම එයා අපේ පිටිපස්සෙන් ඉන්න යෝධ සෙවණැල්ල. ඒතර එයා විලිරුදාව විඳලා එයාගේ දැවැන්ත වේදනාවකින් අපිව මේ ලෝකෙට ජනිත කරලා අපේ ආදරණීය අම්මගේ කිරි ටික බීලා එයා ලේවලින් කිරි හදලා අපිට පෝල තමයි මේ ලෝකේ දැනුම් පද්ධතිය අපිට සාක්ෂාත් කරන්නේ. ඒතර මම පැහැදිලිව කියනවා ඔබට ඉන්නේ හොඳ අම්ම කෙනෙක් නම් ඔබ ඒ අම්මට ගරු කරන්න ඔබ සතුටු වෙන්න ඔබට ජීවිතය කියලා දෙන ඒ අම්මව ජීවිතයට අමතක නොකර වග බලා ගන්න මොකද අද අපි ඉන්න සමාජය තුල බහුල මාතෘ পদවිය දරන අම්මලා ප්‍රමාණය දරුවෝ වෙනුවෙන් කැපවන අතර 20%ක් අද වෙද්දී ළමයිව අතහැරලා ජීවත් වෙනවා මෙතනත් මගේ පන්තිවලත් ගොඩක් ළමයි ඉන්නවා අම්මා කෙනෙක්ගේ සෙනෙහසක් පතන අම්මා කෙනෙක්ගේ සෙනෙහසක් නැති අපි ජීවක වෛද්‍යරයාගේ කතාව ඉගෙන ගත්තී සාලවතී ගණිකාව වගේ ගණිකාවන් තමන්ගේ පුතාලා අතරපු අවස්ථා අපි දැක්කා ඒ වගේ අම්මලා අදටත් ඉන්නවා මේ සමාජයේ එතකොට අද සමහර අම්මලා ඉන්නවා නම් තමන්ගේ අනියම් සම්බන්ධතාවක් වෙනුවෙන් තමන්ගේ දුවා දරුවන්ගේ ජීවිතය අතරින් ඒ අම්මලාට මං කියනවා එහෙම කරන්න එපා ඒ දුවා දරුවෝ වෙනුවෙන් ඔබ කැප කිරීම කරන්න. සමහර අම්මලා ඉන්නවා නම් තමන්ගේ වෙන රැකියාවක් හෝ සමහරක් වෙලාවට එයාට වටින වෙන සාධකයක් නිසා එයා හිතන
දරුවන්ගේ ජීවිතේ අත්හරින අම්මලා ඉන්නවනම් ඒ අම්මලාටත් මම ආරාධනා කරනවා දරුවෝ කියන්නේ අපේ අනාගත සම්පත නිසා අම්මලා ඒ දරුවෝ රකින්න ඕන ඒ වගේම මම පැහැදිලිව කියනවා ඔයාගේ අම්මා ඔයාට රැක ගන්න තියෙන ඔයාගේ අම්මා ඔයාව රකින්න අම්මා අර කියන විදිහේ ඔයාට ආදරයක් සැලකිල්ලක් අඩුවක් නැතිව දක්වන කෙනෙක් නම් ඒ කෙනාව හොඳින් රැක ගන්න ඒ කෙනා ඔයාගේ ජීවිතේ බවට පත් කර ගන්න ඒ වගේම මම තව එක දෙයක් කියනවා මේ අවස්ථාවේදී ආදරණීය අම්මලා දරුවෝ රැක ගන්න අතරතුර දරුවෝන්ට අම්මලාගේ සෙනෙහස නැති දරුවෝ මෙතන ඉන්නවා උදාහරණයකට අම්මා ගෙදර නැහැ අම්මා දාලා ගිහිල්ලා ඔයාව ඒ වගේම සමහර දරුවෝ ඉන්නවා අම්මලාව උපතින්ම දැකලා නැහැ සිද්ධාර්ථ කුමාරයාට අම්මා කෙනෙක් උපතින් හිටියේ නැහැ මහා මායා දේවිය එයා ඉපදින්නච්ච මොහොතේදී මෙයාට නැති වුණා හැබැයි සිද්ධාර්ථ කවදාවත් මෝඩයෙක් වුණේ නැහැ සිද්ධාර්ථ කවදාවත් අකටයුතුකම් කරන්න ගියේ නැහැ සිද්ධාර්ථ හොඳ චරිතයක් වුණා අවසාන ලෝකේටම හොඳ චරිතයක් වුණා ඔයා මතක තියාගන්න අම්මා කෙනෙක්ගේ සෙනෙහසක් නොමැති ජීවක වෛද්‍යවරයා අවසානයේදී බුදුන්ට පිළියම් කරන වෛද්‍යවරයා බවට පත් වුණා එතකොට මේ ඊළඟ කතාව මම දෙන්නේ අම්මලා තමන්ට ආදරය කරන දරුවා අම්මලාව ආදරයෙන් රැක බලාගෙන අම්මලා වෙනුවෙන් හැමදේම කරන්න ඉගෙන ගන්න කැම්පස් යන්න අම්මගේ ඇස් දෙකට සතුරු හඳුලා දෙන්න කියන පණිවිඩය අතරේ මම තව දෙයක් කියනවා ලංකාවේ ස්වාසු දහසක් දරුවන් අතර ඉන්නවා අම්මා කෙනෙක්ගේ සෙනෙහසක් නොලබන අහිමි වෙච්ච අම්මා කෙනෙක්ගේ සෙනෙහසක් නොලබිච්ච දරුවෝ ඒ දරුවන්ට මම ආරාධනා කරනවා ඉතා ආදරෙන් ඔයා ජීවිතේ ෆේල් වෙන්න එපා ඔයාට ඔයාගේ අම්මා නැති වුණාට ඔයාට ඔයාව ඉන්නවා ඔයාට ඔයා ඉගෙන ගන්න අධ්‍යාපනය තියෙයි ඔයාට තව මේ ලෝකේ අම්මලා හම්බෙයි ඔයා පසුබට නොවි අම්මා කෙනෙක්ගේ අඩුව පුරවන්න බෑ වෙන කාටවත් නමුත් ඒ සෙනෙහස ලැබෙන්නේ නැත්තම් ඒ දේ කවදාවත් ලබා ගන්න බැයි නම් ඒ නොලබෙන දෙයක් වෙනුවෙන් ඔයා දුක් වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයේ කරා යන්න මොකද අම්මා කෙනෙක් නැතිව හැදිච්ච ජීවකටත් පුළුවන් වුණා නම් ජීවිතේ දිනන්න අම්මා කෙනෙක්ගේ ආදරයේ සෙනෙහස නොමැති ඔයාගේ වරදක් නොතු නොමැතිව ඔයාට අහිමි වෙච්ච අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ගැන දුක් වෙන්නේ නැතුව ඔයාගේ ගමන ඔයා යන්න ඒ නිසා මාතෘ දිනේ යටතේදී මං ඉතා ආදරෙන් මගේ පන්තියේ ළමයි හැමෝටම කියනවා අම්මලා ඇත්තටම දරුවෝ ළඟින් ඉන්න ඕනේ දරුවන්ගේ හුස්මත් එක්ක ජීවත් වෙන්න ඕනේ දරුවෝ පිටිපස්සේ යෝධ සෙවණැල්ලක් විදිහට ජීවත් වෙන්න ඕනේ දරුවන්ට මං කියනවා ඒ වගේ අම්මලාව කවදාවත් අසරණ කරන්න නැතුව ඔයා ජීවිතේ ජය අරගෙන සාර්ථක වෙලා ඒ අම්මලා තාත්තලාට තමන්ගේ දැක්ම පෙන්වන්න ඒ වගේම අනිත් දරුවෝ හැමෝටම කියනවා අම්මා කෙනෙක්ගේ සෙනෙහසක් නැති වුණාන පස්සේ ඒක නැති වුණා කීවා දුක් වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ ගොඩනගන්න තව ඔයාට ලොකු වගකීමක් තියෙනවා ජීවිතේ ගොඩනගා ගන්න ඔයාට අලුත් අම්මලා හම්බෙයි ඔයාට අම්මාවරුන්ගේ සෙනෙහස හම්බෙයි ඔයාට මේ ලෝකයේ ලස්සනට දිනන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා